හරි තැනට හරියටම වෙනස සොයා. ඉතින් අපි අද වැදගත් සම්දිස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කොහොමද තහවුරු කරන්නේ කියන කාරණාව පිළිබඳව ඉතාම විශේෂ පැතිකඩක් මගේ. ඉතින් අද දවසේ මේ සම්බන්ධව කරුණ සනාත කරන වෛද්‍ය විද්‍යාත්මකව අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා ජාතික සභාරෝපණ ක්‍රියාන්විතයේ සමාජික බයිබල් විද්‍යාල කිහිපයක කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ඉක්විප්‍රයිට් නායකත්ව හා ක්‍රමෝපායන් පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන දේවධර්මවේදී දේවධර්ම ශාස්ත්‍රපති සහ කිතුරු සේවය සහ දූතනය පිළිබඳ ශාස්ත්‍රපති අසංගද කොස්තා දේවගතිතුමා. දේවගතිතුමනි, අපි තාමත් ආදරෙන් ඔබතුමාව අපේ මෙදිරියට අද දවසේ පිළිගනු ලබනවා. ඔබටත් බොහොමත්ම ස්තුතියි අද දවසේ මාව මෙදිරියට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දේවගතිතුමනි, ඔබතුමා පසුගිය සති දෙක පුරාවටම අපිට පැහැදිලි කරා, තහවුරු කළා, අවධාරණය කළා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම මරණයට පත් වුණා. ඒක හිතලුවක් නෙමෙයි, විහිළුවක් නෙමෙයි, ඒක ප්‍රබන්ධයක් නෙමෙයි, කතාවක් නෙමෙයි, ඓතිහාසිකව සහ තවත් බොහෝ මූලාශ්‍රවලින් ඔබතුමා අරගෙන අපිට තහවුරු කළා යේසුස් වහන්සේ මැරුණා කියලා. නමුත් දැන් මේ කතාව පිළිගන්න පුළුවන් සත්‍යක් තියෙනවනේ. එතකොට මේක වඩාත්ම අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍ය වාර්තාවක් අනුව. ඒ කියන්නේ විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යානුකූලව යේසුස් වහන්සේ මැරුණා, උන්වහන්සේ නැවත උත්ථානය වුණා කියන දේ ඔබතුමාට තහවුරු කරන්න පුළුවන්ද? ඖෂලිත, දැන් මේක මම තහවුරු කරන්නේ මම විසින් කරන ලද පරීක්ෂණවලින් නොවේ. ලෝකයේ මේ වෙනකොට ඉන්න ඉහළම අධිකරණ වෛද්‍ය ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, ජාන වෛද්‍ය විශේෂඥයන් සහ නීතිඥයන් විසින් උන්වහන්සේගේ මරණය සම්බන්ධ තියෙන වාර්තා, බයිබලයේ තියෙන වාර්තා අධ්‍යයනය කරලා එහි තියෙනා වූ විස්තර, ඔවුන්ගේ දැඩි අධ්‍යාපනික මතය නැත්නම් දැඩි අධ්‍යාපනික දැනුම හරහා අපි කියන ස්ක්‍රූටිනයිස් කරනවා කියලා, ඒ කියන්නේ ඒක සෝසි කරලා බලලා ඔවුන් ගොඩනගලා තියෙනවා පැහැදිලිවම වෛද්‍ය විද්‍යාත්මකව උන්වහන්සේ මිය ගිය බවට. ඒ සඳහා අපිට පුළුවන් වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් උන්වහන්සේගේ මරණය සිද්ධ වුණේ මෙහෙමයි කියලා කරුණු ඉදිරිපත් කරන්න. දැන් මේක යේසුස් වහන්සේට විතරක් ආවේනික දෙයක් නෙමෙයි. මීට අවුරුදු දහස් ගාණකට කලින් මැරිච්ච ඕනම කෙනෙක්ගේ මිනිය වුණත් හම්බුනොත් අදටත් පුළුවන් වෛද්‍යවරුන්ට මැරුණ හැටි ගැන සම්පූර්ණ විද්‍යාත්මක වශයෙන් අදහසක් දෙන්නට. එනිසා මං කැමති එහෙනම් අද කොටස් තුනක් යටතේ උන්වහන්සේගේ මරණය වද විඳීම සිද්ධ වුණේ කොහොමද කියලා ඔබත් එක්ක සාකච්ඡා කරන්න. දැන් පළවෙනි කොටස තමයි මං කැමති ඔබත් එක්ක සාකච්ඡා කරන්න, කුරුසට යෑමට කලින් උන්වහන්සේ මොන වගේ වදවලටද ලක් වුණේ කියලා. දැන් අපි දන්නවා මේ සියල්ල ආරම්භ වුණේ උන්වහන්සේගේ ආත්තිම රාත්‍රී භෝජනයෙන් පස්සේ. උන්වහන්සේ තමගේ ගෝලයන් එක්ක යාඥා කරන්නට ගෙත්සමන උද්‍යානයට ගියා. ඒ වෙලාවේදී බයිබලයේ සඳහන් කරන උන්වහන්සේ යාඥා කරද්දී ඒ තිබුණු ස්ට්‍රෙස් එක නැත්තම් ආතතිය නිසා උන්වහන්සේ දන්නවා දැන් හෙට වෙනකොට උන්වහන්සේ කුරුසිපත් වෙනවා කියලා. ඒ නිසා බයිබලේ ලියන අය මේක වාර්තා කළා තියෙනවා උන්වහන්සේ යාඥා කරද්දී දහ දිය ලේමෙන් පිට වුණා කියලා. දැන් මේක ඇතැම්ම හිතන එහෙම වෙන්න පුළුවන්ද කියලා, කොහොමද දාඩියත් එක්ක ලේ පිට වෙන්නේ කියලා. දැන් මේක ඉතාමත්ම වෛද්‍ය විද්‍යා අනුකූලයි. මේකට වෛද්‍ය විද්‍යාවේදී කියන්නේ හැමටිඩ්‍රෝසිස් කියලා. හෙමටිඩ්‍රෝසිස් කියලා කියන තත්ත්වය මොකද්ද? ඒ කියන්නේ ප්‍රබල ඇන්සයිටි, එහෙම නැත්නම් තිබෙන ප්‍රබල කම්පණය නිසා ශරීරයේ තිබෙනා වූ යම් රසායනයන් ලේවලට එකතු වෙනවා. මේ ලේවලට එකතු වීමෙන් ශරීරයේ තියෙන සූක්ෂම නාල, ලේ නාල පුපුරන්න ගන්නවා. ඒ සූක්ෂම නාල පුපුරපුවාම ඒව දහඩිය ග්‍රන්ථි හරහා ඉතාමත් ලාවට ලේ පැහැයක් ඇතුව දහඩියත් එක්ක එළියට පිට වෙනවා. මේක තමයි උනේ. ඒතකොට උන්වහන්සේ කොතරම් මානසික පීඩනකින් හිටියද කියන එක අපිට තේරෙන. උන්වහන්සේ දන්නවා, උන්වහන්සේ කිව්වනේ මම ආවේ මිය යන්නයි කියලා. ඒ නිසා හැබැයි ඒක උන්වහන්සේ දන්නවා මොන විදියෙ මරණයක්ද උන්වහන්සේ ලැබෙන්නේ කියලා උන්වහන්සේ දේව පුත්‍ර හැටියට දන්නවා. නමුත් උන්වහන්සේ මිනිසෙක් හැටියට ඒ දැඩි පීඩනයකින් උන්වහන්සේ හිටපු බව පැහැදිලි වෛද්‍ය විද්‍යාත්මකව. ඊට පස්සේ අපි දන්නවා කොහොමද රෝම සොල්දාදුවන්ගේ පහර දීම් කියලා. උන්වහන්සේට දැඩි පහර දීමක් කරා මං හිතන්නේ පැය ගාණක්.
එතකොට ඒ දැඩි පහර දීම් වලින් උන්වහන්සේ බොහොම විඩාවට පත් වෙන්නේ නැති. ඒ විතරක් නෙමෙයි ඔවුන් කටු ඔටුනක් දැම්ම. මේ කටු ඔටුන්න බොහෝ වෙලාවට ඔවුන් විශ්වාස කරනවා මේක හරි විශේෂයිතයි කියලා. ඒ වගේම මේ අඟල් එකහමාරක් විතර දිග කටුත් එන්න පුළුවන් කියලා. මේ කටු ගහ ඇත්තටම ඔවුන් හොයාගෙන තියෙනවා ජුජුබිට්‍රි එකක් කියලා. ඒකේ විද්‍යාත්මක නාමය සිසිෆස් ස්පයිනා ක්‍රිස්ටි කියනවා. මේ ශාකේ එදා පලස්තීනයේ නැත්නම් ඊශ්‍රායලයේ වැවෙන සාමාන්‍ය කටු පඳුරක්. ඔවුන් ඒ කටු පඳුරෙන් තමයි ඔතලා මේක දැම්මේ. ඒ විතරක්ද නැහැ. ඊට පස්සෙ තමයි අමාරුම තැනේනේ තමයි රෝමානු කස පහර දීම. දැන් සාමාන්‍යයෙන් අපරාධකාරයෙකුට කුරුසට යන්න කලින් රෝමානු සොල්දාදුවන් කස පහර 39ක් අනිවාර්යෙන් ගහනවා. නමුත් රෝම සොල්දාදුවාගේ මානසික මට්ටම අනුව ඒක අඩු වැඩි වෙන්න පුළුවන් ඇති පදක්. නමුත් අපි බලමු මොන වගේ කස පහර දීමක්ද උනේ කියලා. සාමාන්‍යයෙන් රෝම සොල්දාදුවෙකුගේ කසේ ලෙද නැත්නම් හම් වලින් හදපු පටි කීපයක් තියෙනවා. ඒ පටි අගට යකඩ බෝල ගැට ගහලා තියෙනවා සහ ඉතා තියුණු අස්ති කොටස් සත්තුන්ගේ අස්ති කොටස් ගැට ගහලා තියෙනවා. මොකද්ද වෙන්නේ? දැන් ඔවුන් කස පහර දෙන්නේ මේ බෙල්ල පිටිපස්සේ, ඒ කියන්නේ ෂෝල්ඩර්ස් වල ඉඳලා පල්ලෙහාට තට්ටම් දක්වා, තට්ටම් වල ඉඳලා පල්ලෙහා කකුල් දෙකේ පල්ලෙහාට යනකනුත් මේ පහරවල් ටික වදිනවා. අත් දෙක ගැට ගහලා එල්ලලා ගහනකොට මෙහෙම තමයි ගහන්නේ. ඒ ගහන පාරවලදී මොකද්ද වෙන්නේ? අර යකඩ බෝල ඉතා තදින් ශරීරයට කාවදිනවා. එතකොට ලොකු මොනවද කියන්නේ එබීම් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ක්ෂණික ඉදිමීම් සිද්ධ වෙනවා. දෙවෙනි පහරෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ඉදිමීම් ඔක්කොම පුපුරා යනවා. ඒ පුපුරා ගිහිල්ලා අර ෂාප් නැත්නම් තියුණු ඇටකටු වලින් මස්ක් කැපිලා ගැලවිලා එනවා. දැන් මේ පිළිබඳව ඓතිහාසික රෝම වාර්තාවන් තියෙනවා. මේ ඉතිහාසඥයන් ලියපු මොන වගේ තද පාරවල්ද කියලා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? මේ තද පාරවල් එක මේ ශරීරයේ මාංශ කොටස් ගැලවිලා එන්නේ. කොයි මාංශ කොටස්ද කිව්වොත් එහෙම විශේෂයෙන්ම ඇටකටු වලට සම්බන්ධ මාංශ කොටස්. ඒ කියන්නේ අපි දන්නවා අර තීරු තියෙන වෛද්‍ය විද්‍යාත්මක රූපවල තියෙන අන්නේ තීරු කොටස් වශයෙන් ගැලවිලා තමයි එන්නේ. සමහරක් වාර්තාවන් තියෙනවා කොඳු ඇටපෙළ විවර වෙන්න ගහනවා කියලා ඒ කස පහරවල්. ඒ වගේම සමහරක් විට කසේ බඩවටේ එතුණහම ගහනකොට බඩවැල් එළියට පයින්නවා. ඒ වගේ ඉතාම දරුණු කස පහරවලින් ඇතැම් වාර්තාවල් තියෙනවා ස්නායු නහරවල් පවා එළියට පයනවා කියලා ගැලවිලා කැඩිලා. මේ කසපහරවලින් වෙන්නව ප්‍රධානම තත්වය තමයි හයිපොවොලමික් ෂොක් කියන තත්වය. ඒක වෛද්‍යාත්මකව කියන්නේ හයිපොවොලමික් ෂොක් කියලා. ඒ කියන්නේ ශරීරයේ රුධිරය දැඩි ලෙස ඉවත් වීම මේ කසපහරවල හරහා. මාංශ ගැලවිලා මස් ගැලවිලා එනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? ශරීරයේ ලේ දැඩි ලෙස ශරීරයෙන් ඉවත් වෙලා මේ හයිපොවොලමික් ෂොක් කියන තත්ත්වය. මොකද්ද මේ තත්ත්වෙ දිවෙන්නේ? කාරණා හතරක් වෙනවා. පළවෙනි එක තමයි ශරීරයේ ලේ ඉතා ඉක්මනින් අඩු වුණහම හදවත ඉතා වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා. ශරීරයේ නැති රුධිර ප්‍රමාණය තියෙන අවම රුධිර ප්‍රමාණය ඉක්මනින් ස්ථානගත කරන්න හදවතේ වේගය වැඩි වෙනවා. ඒත් එක මොකද්ද වෙන්නේ? ශරීරයේ ලේ අඩු වීම නිසා, මේක හැම වෛද්‍යවරයෙක්ම මේක දන්නවා, වෛද්‍යවරුන්ට මම ආරාධනා කරනවා මේක අධ්‍යයනය කරන්න කියලා. ශරීරයේ තිබෙනා වූ රුධිර පීඩනය පල්ලෙහාට වැටෙනවා. මොකද ලේ ගොඩක් අඩු වුණාම රුධිර පීඩනය අඩු වෙනවා. ඒත් එක්කම ඒ අඩුවීමත් එක්කම ඇදවැටීම්, ශරීරයේ ඇදවැටීම් සහ කලාන්ත වීම සිද්ධ වෙනවා. අපි දන්නවා යේසුස් වහන්සේ ඇදගෙන වැටුණා, කලාන්ත හැදිලා වැටුණා. කලාන්ත වීම සිද්ධ වෙනවා සහ කිඩ්නිස් නැත්තම් වකුගඩු මූත්‍රා නිපදවීම නවතා දමනවා. ඒකට හේතුව ශරීරයේ ඉතුරුලා තියෙන ෆ්ලුයිඩ්ස් නැත්තම් දියර ප්‍රමාණය ආරක්ෂා කරගන්න යා මූත්‍රා නිපදවීම නතර කරනවා. ඒත් එක්කම පහර කන පුද්ගලයාට දැඩි පිපාසයක් දැනෙන්න පටන් ගන්නවා. ඇයි? ශරීරයේ මේනට දියර අඩුයි, රුධිරය අඩු නිසා. වියා ඩොලරෝසා කියලා අපි කියනවා යේසුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාතිය ගමන් මාර්ගයේ යෙරුසලම් ඉඳලා ගොල්ගතාවට යන ඒ කිලෝමීටර් මට මතක විදිහට 3-4ක ඒ ප්‍රමාණය ඔහු යනකොට උන්වහන්සේ අඩුම තරමේ 3 වතාවක්වත් වැටෙන්නේ නැති කියලා බයිබලේ සඳහන්ලා තියෙන විස්තර වලින් පේනවා යේසුස් වහන්සේ වැටුණ බවට. ඒ වගේම ඔබ දන්නවා කුරුසයේ අර හරස් පොල්ල, අපි ඒකට කියනවා පෙන්ටිබියුලම් කියලා. ඒ පෙන්ටිබියුලම් කියනවා හරස් පොල්ල කරේ අත් දෙකේ ගැට ගහලා අරන් යනකොට උන්වහන්සේ 3 වතාවක් වැටුණා. ඒ වැටිච්ච වැටිල්ල, ඒ කියන්නේ ලේ අඩුකමින් මේ හයිපොවොලමික් ෂොක් එක නිසා වැටෙන වැටිල්ල නිසා තමයි රෝම සොල්දාදුවන්ට තේරුණා තවදුරටත් මේ මිනිස්සයාට මේක ගෙනියන්නට බැහැ. ඒ නිසා තමයි අර කිරේනියේ සීමොන් කියනවා එතන හිටපු පුද්ගලයාව
අරගෙන බලෙන් කියන්නේ මේ මනුස්සගේ කුරුසේ අරන් තමුන් දැන් යනවා ගොල්ගොතාවට කියලා. ඒ වගේම උන්වහන්සේ කුරුසේදී අපි දන්නවා යොහාන් 19:28 දී යේසුස් වහන්සේ මට පිපාසයි කියලා උන්වහන්සේ ඉතා දැඩි ලෙස ආයාචනාවක් කරනවා යම් දියරයක් වතුර ටිකක් ලබා ගන්න. එහෙනම් අපිට තේරෙනවා උන්වහන්සේ කුරුසයට ගෙන යන විටත් උන්වහන්සේ හයිපොවොලමික් ෂොක් එක නිසා ශරීරයේ සම්පූර්ණම වාගේ ලේ ගොඩක් අඩු වෙලායි තිබුණේ. දැන් දෙවැනියට අපි බලමු කුරුසේ වේදනාව කොයි වගේද. දැන් අපි දන්නවා කුරුසේ ඇන ගහනවා කියන්නේ මේ හරස් පොල්ල තියෙනවනේ. ඒ හරස් පොල්ලට අපි කියව පැන්ටබියුලම් කියලා. මේකට අත් දෙක ඔහුව බිම තියලා මුණින් අතර නෙමෙයි අනිත් අතට උඩු බැලිය අතර තියලා තමයි ඇන ගහන්නේ. මේ ඇන ඇවිල්ලා රෝම ඇන ඇවිල්ලා අඟල් 5ත් 7ත් අතර දිගයි. මේ ඇන ගහන්නේ අත්ලටත් අතටත් මැදින් තියෙන මේ මැණික් කටුවට මැදින් ගහන්නේ. දැන් හුඟක් චිත්‍රවල තියෙන අල්ලට ඇන ගහනවා කියලා නෑ, ඒක විද්‍යාත්මක නැහැ සහ ඒක ඇත්තත් නෙමෙයි. මේක ගහන්නේ අත්ලටත් අතටත් මැදින් තියෙන මැණික් කටුවට මැදින්. මේ මැණික් කටුවට මැදින් ගැහුවේ නැත්තම් මොකද වෙන්නේ? ඇඟේ ශරීරයේ බරට මේ අත අල්ල මැදින් ඉරාගෙන වැටෙනවා. නමුත් මේ අත මැදින් මේ මැණික් කටුවෙන් ගහපම අල්ලේ තියෙන අස්ථිවලට සහ අතේ තියෙන අස්ථියට මැදින් මේක හිර වෙලා ලොක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මොකද්ද වෙන්නේ? මේ ඇනේ යන්නේ එතන තියෙන ප්‍රධාන නහරය, අපි කරගෙන මෙඩියන් නර්ව් කියලා. මේ ප්‍රධාන නහරය පොඩි කරගෙන ගිහිල්ලා තමයි අද්දක ලොක් වෙන්නේ කුරුසෙට. ඒ නහරයට කොතරම් වේදනාවක් දැනනවද කිව්වොත් එහෙම ඔබ දන්නවද ඔබේ වැලමිට හදිස්සියවත් බිත්තිය වැදුනොත් මොන වගේ වේදනාවක් දෙන්නේ? ඒ වගේ දහගුණයක වේදනාවක් අකණ්ඩව තියෙනවා මේ නහර බිඳුනහම. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ වේදනාව වැඩි නිසා තමයි අපිට ඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියෙනවා excruciating pain කියලා. මේ excruciating pain කියන එකේ අර්ථයම out of the cross, එහෙම නැත්නම් කුරුසෙන් එනව වේදනාව කියලා. ඒ වේදනාවට නමක් වචනයක් අලුතෙන් දෙන්න සිද්ධ වුණා රෝමාණ්ඩුවට. ඒකට හේතුව එතරම් ක්‍රූරයි. රෝම අධිරාජ්‍යයෙන් කවදාවත් රෝම පුරවැසියෙක් කුරුස යන ගහන්නේ නැහැ. ඒකට හේතුව අන්නයි විතරයි කුරුස යන ගහන්නේ. මේක පසුකාලීනව කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය කුරුසය තහනම් කරන එකට හේතුව යේසුස් වහන්සේගේ මරණයට කරන ගෞරවයක් හැටියට පසුකාලීනව. නමුත් දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඔහුව මොකද කරන්නේ? දැන් අර අපි කියවන හරස් පොල්ලේ තමයි යන ගහන්න කියලා. ඊට පස්සේ ලණුවක් දාලා තිරස් පොල්ලට මේ උන්හසෝ ලණු දාලා එල්ලනවා. මේ එල්ලන්දී සෙට් කරන්න අදිද්දී මේ ගැස්මත් එක්ක ෂෝල්ඩර්ස් වලින් අත් දෙක ඩිස්ලොකේට් වෙනවා, අත් දෙක ගැලවෙනවා, අත් දෙකේ කටු දෙක පයින්නවා මෙතනින් බෝල දෙක. එතකොට තව අඟල් 6ක් විතර අත් දෙක දෙපැත්තට දික් වෙනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි ඊට පස්සේ අත් දෙක සම්බන්ධ කරන්නේ මස් වලින් මිසක් කටු වලින් නෙමෙයි. ඒ නිසා දැන් අපි දන්නවා යේසුස් වහන්සේගේ මරණය පිළිබඳ විචිත්‍රවත් ප්‍රපේත වාක්‍යයක් දාවිත් රජතුමා විසින් යේසුස් වහන්සේ මැරෙන්න අවුරුදු 1000කට කලින් ගීතාවලියේ 22 ප්‍රකාශ කරනවා. මෙතෙන්දී එතන ප්‍රකාශිත යේසුස් වහන්සේගේ මරණයේදී මෙතන කියනවා මාගේ ඇට සියල්ල මාගේ විසන්දි වෙලා තිබෙනවා කියලා ප්‍රකාශයක් තියෙනවා. යේසුස් වහන්සේගේ අත් දෙක විසන්දි වුණා, ඇට විසන්දි වුණා මේ ප්‍රකාශයට අනුව. ඊළඟ මොකද්ද වෙන්නේ? දැන් මේ ඇන ගහලා එල්ලුවාට පස්සේ ඉතා වේදනාකාරී මරණයක්. මොකද්ද මරණය සිද්ධ වෙන්නේ කොහොමද? මං කලින් වතාවකත් කිව්වා අපි කියන ඇස්ෆික්සියේෂන් කියලා. ඒ නැත්තම් හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ පපුවේ තියෙන මසල්සුත් ඩයෆ්‍රම් එක පාචීරයත් මේ දෙක ඉන්හෙල් පොසිෂන් එකකින් හිර වෙන්නේ පල්ලෙ. ඒ කියන්නේ හුස්ම ඇතුළට ගිහිලා හිර වෙනවා. ඊට පස්සේ මේ චූදිතය නැත්තම් වින්දිතයට සිද්ධ වෙනවා හිමීට තමන්ගේ කකුල් දෙකටත් ගහලා තියෙනවනේ ඇන. මේ ඇන දෙකත් මේ කකුල් දෙකේ ඇන දෙකත් යන්නේ කොහමද? විලුඹට. ඒ විලුඹත් එක්ක කකුලේ තියෙනවා ඇට, මට මතක විදිහට 7ක්. අපි ඒකට කියනවා ටාසල් බෝන්ස් කියලා. ඒකේ විලුඹේ තියෙන ප්‍රධාන ඇටයට මැදින් තමයි, ඒ කියන්නේ ඇටයත් ඊළඟ ඇටයටත් මැදින් කොටස තමයි මේ ඇනේ ගහන්නේ. කුරුස දෙපැත්තෙන් තමයි ඇනේ ගහන්නේ. එතකොට මේ ඇනේට මස් කකුලෙන් දැන් පුෂ් කරලා නැත්නම් තල්ලු කරලා උඩට එන්න ඕනේ, එක්සෙල් කරන්න නැත්නම් උස්ම පිට කරන්න. කකුල් දෙකට වැර අරගෙන උඩට යන්න හදනකොට මොකද අත් දෙකෙන් දැන් සපෝට් එකක් නැහැ. මොකද වෙන්නේ? මස් ඉරාගෙන ගිහලා මේ ටාසල් බෝන් දෙකේ හිර වෙනවා. හිර වෙලා තමයි උඩට එන්නේ. කකුල් ඉරාගෙන, කකුලේ මේ මස් ඉරාගෙන ගිහිල්ලා හිර වෙලා ඔහු හිමීට උඩට එනවා. උඩට ඇවිල්ලා උස්ම ඉස්සලා පිට කරනවා. පිට කරලා මොහොතක් ඉඳලා ආපහු උස්මක් කරගෙන ආපහු පල්ලෙහාට එනවා. ඊට පස්සේ ආපහු ටික වෙලකින් දැඩි වේදනාවෙන් ආපහු ඉස්සලා උස්ම පිට කරනවා. ඊට පස්සේ ආපහු උස්ම පල්ලෙහාට
ආප උෂ්ම ටිකක් අරගෙන පල්ලෙ හැටනවා මේක තමයි කුරුසයේදී සිද්ධ වෙන්නේ ඊට පස්සේ ඔහුගේ තියෙන මහන්සිය වැඩිකමට කකුල් දෙකේ අත් දෙකේ පපුවේ තියෙන මාංශ පේශි වෙහෙස වුනහම අන්තිමේදී මොකද්ද සිද්ධ වෙන්නේ ඔහු මරණයට පත් වෙනවා ඒ මරණයට පත් වෙන්නේ මෙන්න මේ විදිහට ඒ විදිහට ගිහිල්ලා එන්න එන්න මොකද වෙන්නේ ඔහුගේ ඉහළට යන වේගය අඩු වෙනවා කාලය වැඩි වෙනවා එතකොට වැඩි වෙලාවක් උෂ්ම ඇඟ ඇතුලේ හිර වෙලා තියෙනවා ඒ හිර වෙලා තියෙන කාල පරාසය වැඩි වෙනකොට ශරීරය රෙස්පිටරි ඇසිඩෝසිස් කියන තත්ත්වයට යනවා මොකද්ද ඒ කියන්නේ ශ්වසන ආම්ලිකතාවයේ ලේවල ආම්ල ගති වැඩි වෙනවා මොකද්ද සිද්ධ වෙන්නේ ශරීරයේ ලේවල තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික වියෝජනය වෙලා කාබනික ඇසිඩ් එකක් නැත්නම් ආම්ලයක් බවට පත් වෙනවා මේ ආම්ලය වැඩි වෙන්න වැඩි වෙන ආම්ලික තත්ත්වය වැඩි වෙන්න හාර්ට් එක ඉරගියුල බීට් එහෙම නැත්නම් හරියාකාරට ස්පන්දනය වෙන්නේ නැතුව අක්‍රමවත් ස්පන්දනය කියන්නේ අපි කියන්නේ හේවාය වෙනවා කියලා දැන් හාර්ට් එක අප්සෙට් වෙනවා අපි සිංහලෙන් අපි කිව්වොත් එහෙම තේරෙන්න එහාට මෙහාට ඒක හරි ක්‍රමවත්ම ලබ්ඩප් ගාලා ක්‍රියාත්මක වෙන්න යන්නේ නැහැ ඒ වෙලාවේ තමයි යේසුස් වහන්සේට තේරෙන්නේ තමන් දැන් මරණ මොහොත ලඟ වුණා කියලා ඕනම කෙනෙක් තේරෙනවා හාර්ට් එක වැඩ කරන්නේ නැතුව යනකොට හරි ක්‍රමයට ඒ වෙලාව තමයි උන්වහන්සේ කෑගහලා කියන්නේ ස්වාමීනි ඔබගේ හස්තයට මාගේ ආත්මය බාර දෙමි කියලා ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඉරගියුල මේ හරියාකාර ස්පන්දනේ නොවි ටික වෙලාවක් ගිහිලා හාර්ට් එක එකවරටම අකර්මණ්‍ය වෙනවා හෘදයාබාධයකට හැදලා හෘදයාබාධෙන් තමයි උන්වහන්සේ මිය යන්නේ ඒ නිසා අපි දන්නවා අර කුරුසයට එන්න කලින් කසපහර වලින් හයිපෝවොලමික් ෂොක් එක නිසා ශරීරයේ ලේ බොහෝ සෙයින් අඩුවීමක් ඊට පස්සේ කුරුසයේදී ඉතුරු ලේ ටිකක් ගියාමත් ඒත් එක්කම රුධිරයේ තිබෙනා ආම්ලිකතාවය වැඩි වෙලා හෘදය අකරණේ නැත්තම් හෘදයාබාධ තත්ත්වයට හාට් එක නතර වීමත් එක්ක තමයි උන්වහන්සේ මිය යන්නේ කුරුසය අන්න ඒ විදිහටයි එහෙම මැරුණාම තමයි මං කිව්වා අර හෘද කෝෂයේ ඒ වගේම ලංග්ස් වලයි වතුර සහ කියන ශාරීරික ද්‍රව්‍ය සහ ලේ එකතු වෙන්නේ මෙහෙම මැරිච්ච අයගේ තමයි. ඒ වගේම මෙහෙම මරණයකට පස්සේ තමයි රෝම සොල්දාදු ඇවිල්ලා චෙක් කරලා බලන උන්වහන්සේ මැරුණාද කියලා. උන්වහන්සේ මැරලා හිටපු නිසා තමයි කකුල් කඩන්නේ නැත්තේ. දැන් මේ කකුල් කඩන එකටත් කෙන්ඩ කඩන එකටත් ඊටාත්ම වේදනාසහගත වචනයක් තියෙනවා. ඒකට කියන්නේ ක්‍රූසිෆ්‍රේග්‍රියම් කියලා. ක්‍රූසිෆ්‍රේග්‍රියම් කියලා. ඒ කියන්නේ කකුලේ කෙන්ඩ කඩපුවාම ආය උඩට යන්න බෑ. උඩට ගිහිලා උස්ම ගන්න බෑ. එතකොට මිනිතු කීපකින් මිය යනවා. නමුත් උන්වහන්සේට එහෙම කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ මේ වෙනකොට අර කාරණා දෙක නිසා හෘද අකරණයට ලක්වීමනොත් හෘදාබාධේනොත් ලේ නැතිකමනොත් උන්වහන්සේ මැරිලා ඉවරයි. ඒ වුණත් ඒ මරණය සම්පූර්ණ ලෙසම සහතික කරගන්න තමයි රෝම සොල්දාදුවා අර ඉලෑට කූඩුව මැදින් පෙනහැල්ලටයි හදවතට හෙල්ල පහර යවන්නේ. එතකොට මැරුණ කෙනෙක්ගේ තමයි අර විදිහට රුධිරය සහ ශාරීරික ද්‍රව්‍ය නැත්නම් දියරේ එකතු වෙලා මං කිව්ව කාරණා දෙක මොනවද කියලා නම් දෙක මම ගියවතාවේ සාකච්ඡා කරා. ඒ දියරයන් නික්මෙන්නේ එවැනි මරණකින්. උන්වහන්සේ ඉතාමත්ම වේදනා සහිත මරණයකට තමයි ඇතුළු වෙන. උන්වහන්සේ මැරුණ බවට සැකයක් නැහැ. දේවගතිතුමනි, යේසුස් වහන්සේගේ මරණය අපිට දැන් තහවුරුයි, සහතිකයි. උන්වහන්සේගේ උත්ථානය පිළිබඳව ඔබතුමා මොන වගේ සාධකද අපිට ඉදිරිපත් කරන්න යන්නේ? ඕෂාලිත, දැන් මම ඉතා ඉක්මනින් ඔබට කාරණා කීපයක් කියන්නම්. දැන් අපි දන්නවා යේසුස් වහන්සේගේ ගෝලයෝ බය වෙලා බලාපොරොත්තු විරහිතව හැංගිලා තමන් ආපහු ඒ යේසුස් වහන්සේගේ සේවය අතෑරලා පැනලා ගියානේ. නමුත් ඔවුන් උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ බලන්න ඔවුන් ඒ නිසානේ ඔවුන් තමන්ගේ රකිරක්ෂා තමන්ගේ දෙමව්පියෝ අමතක කරලා ලෝකෙ පුරා ගිහිල්ලා ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දීලා සියලු දෙනාම තමන්ගේ ජීවිත පූජා කරේ කඩුවට හෙල්ලේට කුරුසයට ගල්වලින් පහර කාලා මැරුණේ උන්වහන්සේ ජීවමාන බව ඔවුන් අද්දුටුව නිසා. ඒ නිසා ඔවුන් බලවත් සාක්ෂියක් ඒක. යේසුස් වහන්සේගේ ගෝලෝ සියල්ලම මිය ගියේ උන්වහන්සේ මැරලා නැගිට්ටා කියනව මේ පණිවිඩේ ලෝකයට ඉතා සතුටෙන් තමන්ගේ ජීවිත දන් දීලා. දෙවනි සාධකයේ තමයි උන්වහන්සේව අවිශ්වාස කරපු අයගේ හැරීම. දැන් යේසුස් වහන්සේගේම සහෝදරයා වුණු තමන්ගේම උන්වහන්සේගේ සහෝදරයෙක් වෙච්ච යාකොබ්තුමා යේසුස් වහන්සේත් මෙසායා කියලා පිළිගත්තේ නැහැ. හැබැයි උන්වහන්සේගේ මරණය සහ උත්ථානයෙන් දවස් කීපයකට පස්සේ ඔහු හැරුණා. ඒකල හැරිලා ඔහු යෙරුසලමේ ප්‍රධාන කිතුණු නායකයෙක් බවට පත් වෙලා ඉතාමත් සතුටින් තමන්ගේ ජීවිතේ තමන්ගේ බෙල්ල කඩුවට දික් කරා උන්වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරලා. ඒ වගේම සාවුල් තර්ෂයේ හිටපු සාවුල් තුමා
කිතුණුවන්ව මරන්න ගිය පුද්ගලයා කිතුණුව මර මර හිරේට ගත්ත කෙනෙක් යේසුස් වහන්සේ දැర్శණය වුණාට පස්සේ ඔහුට ඔහු වෙනස් වෙලා මුළු රෝම අධිරාජ්‍යම කනපිට පෙරලව උන්වහන්සේ නැවත නැගිට්ටායි කියලා උන්වහන්සේගේ ඒ පණිවිඩය සුභාරංචිය ප්‍රකාශ කළා. ඊළඟට බලමු යුදෙව් සමාජ ක්‍රමයේ වෙනස. යුදෙව්වරු අවුරුදු 700ක් තිස්සේ අසිරියානු බබිලෝනියානු පර්ෂියානු ග්‍රීක සහ රෝම අධිරාජ්‍යයන් යටතේ යටත් විජිතයන් වශයෙන් හිඳලා ඒත් ඔවුන්ගේ නැත්නම් සමාජ ව්‍යුහය සහ ඔවුන්ගේ ඇදහිල්ල වෙනස් කරගන්න නැතුව අවුරුදු 700ක් ආපු අය කිසිම තත්ත්වයක් නිසා තමන්ගේ ඇදහිල්ලවත් තමන්ගේ සමාජවත් වෙනස් කරගත්තේ නැහැ. නමුත් මේ අය යේසුස් වහන්සේගේ උත්ථානෙන් දවස් කීපයකට පස්සේ අර අවුරුදු 100,000 ගාණක් අරගෙන ආපු ඇදහිල්ල වෙනස් කරා, යුදෙව් ධර්මයෙන් කිතු ධර්මයට හැරුණා, සහ ඔවුන්ගේ සමාජ ක්‍රමය වෙනස් කරා. යුදෙව් අනිත් කිසිම කෙනෙක් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. දැන් ඔවුන් කිතුණු නොවන අන්‍ය ජාතිකයන් ඔවුන් අරගෙන පිළි අරගෙන ඔවුන්ගේ සමාජ ක්‍රමය වෙනස් කරගත්තා. කවුරු නිසාද මේ සරල මිනිස්සෙක් යයි පිළිගත්තා වූ යේසුස් වහන්සේගේ උත්ථානයට ඔවුන් සාක්ෂි දරපු නිසා. ඊළඟට ශුද්ධ වූ මේසේ සහභාගීකම සහ බෞතිස්මය කියනවා ක්‍රිස්තියානි සභාවේ ප්‍රධානම චාරිත්‍ර දෙක. මේ චාරිත්‍ර දෙකම යේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානය සම්බන්ධයෙන් පවත්වන චාරිත්‍ර දෙකක්. යේසුස් වහන්සේගේ මරණය සහ උත්ථානයෙන් සතියකට එකමාරකට පස්සේ දහස් ගාණක් මිනිසුන් බෞතිස්ම ලැබුවේ මේ සත්‍යතාවය මේ චාරිත්‍ර දෙකට ඇතුල් වෙමින්. එහෙමනම් යෙරුසලමේ මේ චාරිත්‍ර දෙක ක්‍රියාත්මක වෙච්ච බවට යේසුස් වහන්සේගේ මරණය ඉතා ඉක්මනින් උත්වහන්සේගේ උත්ථානයෙන් දවස් කීපයකට පස්සේ මේක වෙච්ච බවට සාධක නවගිසුමේ තිබෙනවා. සහ සභාවේ ආරම්භයේ බලන්න ශාලිත මේ රෝම අධිරාජ්‍යයේ කොනක හිටපු වඩුවෙක් ඔහු මැරලා නැගිට්ටයි කියන එක බලවත් ප්‍රකාශයක්ද නැහනේ. මේ කොහෙවත් හිටපු වඩුවෙක් මැරලා නැගිට්ටාය කියන එක ඒක ලෝක පූජිත වෙන්න පුළුවන් කතාවක්ද? නමුත් ඔබ දන්නවද ඒ කොහෙදෝ හිටපු කොනක හිටපු කිසිම වැදගත්කමක් නැති අය සලකපු එදා අය සලකපු මේ රබ්බිවරයාගේ මරණය සහ උත්ථානය කියනා වූ පණිවිඩය හරහා අවුරුදු 20කින් මුළු රෝම අධිරාජ්‍යම කිතුණු වෙලා ඉවරයි. කායිසර්ගේ ගෙදර අධිරාජ්‍යගේ ගෙදර අයත් කිතුණු ධර්මයට හැරිලා ඉවරයි මේ සත්‍යතාවය නිසා. ඊට පස්සේ අද ලෝකයේ පළවෙනි ධර්මයේ බවට පත් වෙලා තියෙන කිතු ධර්මයේ ලෝකයේම. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේගේ උත්ථානයේ සෙල්ලමක් නෙමෙයි. ඒකට අත්දකපු ඇසින්දුට සාක්ෂි තියෙන අය බයිබලේ විස්තර තියෙනවා. ඒ අය බයිබලේ ලියන කාලේ පවා නවගියුසුම ජීවත් වෙලා හිටියාය කියලා කියනවා. ඒ නිසා මේක ඓතිහාසික වශයෙන් සත්‍යයක්. ඒ වෙනුවෙන් ගෝලයෝ ජීවිතය දුන්නා තමන්ගේ අවුරුදු දහස් ගානක ඇදහිල්ල සහ ඉතිහාසයේ සමාජ ක්‍රමයේ පවා ඔවුන් වෙනස් කරලා ඔවුන් ඒ තරම් දුරකට ගියා. උන්වහන්සේ නැගිට්ටාය කියන කාරණාව ලෝකෙදි කියන්න. ඇයි උන්වහන්සේ මැරුණේ සා නැගිටුනේ? අපේ පාපේ වෙනුවෙන්. බයිබලේ කියනවා යම් කිසි කෙනෙක් උන්වහන්සේ මැරුණේ මගේ පාපේ නිසා කියලා විශ්වාස කළා, උන්වහන්සේ නැවත නැගිට්ටා කියලා අදහලා හදවතින් පසුතැවිලා උන්වහන්සේගේ පූජාව විශ්වාස කරනවා නම් ඔහුට පාප සමාව ලැබිලා ඔහු සදාකාලික රාජ්‍යයට ඇතුළු වෙනවා කියනවා මේ සුභාරංචියයි ඔවුන් ප්‍රකාශ කළේ. බොහොමත්ම ස්තුතියි දේවගැතිතුමනි, ඔබ තුමා අපත් සමග රැඳෙමින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානය සම්බන්ධව බොහෝ කරුණු කාරණා ඔබතුමා අපිත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් හිතවතුනි, මම ආරාධනා කරන ඔබට ඔබට ගැටලු තැන් තියෙනවා නම් අපිට ලියන්න, අපි සූදානම් ඒ සම්බන්ධව ඔබට නිවැරදි පිළිතුරු ලබා දෙන්න, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව ඔබව තවදුරටත් දැනුවත් කරන්නට. අද වැඩසටහනින් ඔබේ ආකල්පවල වෙනසක් ඇති වුණාද? අපි කැමතියි ඒ වෙනස දැනගන්න. ලියන්න අපිට වෙනස සොයා TWR ලංකා තැපැල් පෙට්ටිය අංක 2 පුත්තලම. TWR ලංකා Facebook ගිණුම හරහාත් ඔබට පුළුවන් අප හා සමීප වෙන්නට. අපේ කාලේ රේඩියෝ අද්දකින් FM 94.3 94.5 සෑම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9:45ට ඔබත් අද්දකින්නේ.